මේ වීඩියෝ එක බලාගෙන ඉන්න හැමෝටම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද වේවා. අද අපි බලන්න යන්නේ නාබොත්ගේ මිදිවත්ත ගැනයි. පරණ ගිවිසුම් ඉතිහාසයේ මේක ගොඩාක් වැදගත් සිදුවීමක්. ඔව්, පෙරේතකම නිසා දුර්වල මිනිසෙකුව රවට්ටගත්ත හින්දා දෙවියන් වහන්සේ එක රජ පවුලක්ම විනාශ කරලා දාපු මේ කතාව අපි කෙටියෙන් බලමු. මේක තියෙන්නේ බයිබලයේ එක රාජාවලිය 21 වෙනි පරිච්ඡේදයේ. මේ වගේ බයිබලයේ ලස්සන දේවල් බලන්න ඔයාලා කැමති නම් මේ channel එක subscribe කරන්න. ඒ වගේම බයිබලයේ ගැන දෙවියන් වහන්සේ ගැන නොදන්න හැමෝටම මේක share කරන්න. හරි, අපි දැන් කතාවට යමුකෝ. දැන් ඊශ්‍රායෙල් දේශය පාලනය කරගෙන ආවේ ආහාබ් රජතුමයි. එයා මීට කලින් හිටපු හැම රජෙකුටම වඩා ගොඩාක් නපුරු අයහපත් රජ කෙනෙක් වගේම දෙවියන් වහන්සේට විරුද්ධව රාජ්‍ය පාලනය කරගෙන ආවා. මේකට හේතුව ආහාබ් රජතුමාගේ භාර්යාව යෙසබෙල් තමයි. මේ යෙසබෙල් ඊශ්‍රායෙල් කෙනෙක් නෙමෙයි, අන්‍ය ජාතික ස්ත්‍රියෙක්. ඒ කියන්නේ බාල් කියන දෙවියව නමස්කාර කරන්න කියලා ආහාබ් රජතුමාවත් රටේ සෙනඟවත් පොළඹවාගෙන වැරදි විදිහට ජීවත් වෙන කාන්තාවක්. ආහාබ් රජතුමා ඒ රටේ ගොඩාක් මාලිගා ගොඩනගලා තිබුණා. ඊශ්‍රායෙල් කියන දේශයේත් එක මාලිගාවක් තිබුණා. ඒ මාලිගාවට ගොඩාක් ළඟින් එක මිදිවත්තක් තිබුණා. මේ මිදිවත්තේ අයිතිකාරයා තමයි නාබොත්. මේ මිදිවත්ත රජ මාලිගාවට එහා පැත්තේ තිබ්බ නිසා ආහාබ් රජතුමාට එක සිතුවිල්ලක් හටගත්තා. මේ අනුව එයා නාබොත් ගාවට ගිහින් කතා කරා. මේ මිදිවත්ත මගේ ගෙදරට ළඟින් තියෙන නිසා මට මේ තැන ඕනේ. මම ඒකට ගෙවන්නම්. නැත්නම් මේ තැනට වඩා වටින හොඳ මිදිවත්තක් දෙන්නම් කියලා කිව්වා. ඒත් නාබොත් මේකට කැමති වුණේ නැහැ. මේක මගේ පියවරුන්ගෙන් මට ලැබුණ උරුමයක්. මේක මම කාටවත්ම දෙන්නේ නැහැ කියලා ස්ථීරවම කිව්වා. මේ නිසා ආහාබ් රජතුමා ගොඩාක් ශෝක වෙලා අසන්තෝෂව තමන්ගේ මාලිගාවට ආවා. ඇවිල්ලා කෑමවත් කන්නේ නැතුව ඇඳේ දිගා වෙලා මූණ අහකට අරවගෙන හිටියා. මෙයා කෑම නොකා හිත වේදනාවෙන් ඉන්න එක දැකපු යෙසබෙල් රජින ආහාබ් එක්ක කතා කරලා සිද්ධ වුණ දේ දැනගත්තා. ඊට පස්සේ යෙසබෙල් ආහාබ්ට කතා කරලා, මේකට නෝ දුක් වෙන්නේ, ඔයා රජෙක් නේද? ඊශ්‍රායෙල් රාජ්‍ය පාලනය කරන්නේ ඔයා නේද? ආ, මෙහෙම දුක් වෙවි ඉන්න එක හරිද? නාබොත්ගේ මිදිවත්ත මම ඔයාට අරන් දෙන්නම්. ඔයා ගිහින් කෑම කන්න කියලා ආහාබ්ව සැනසුවා. යෙසබෙල් ගිහින් කපටි වැඩක් කරා. ඒ මොකද්ද දන්නවද? එයා ලියුම් ලියලා නාබොත්ගේ නුවර හිටපු වැඩි මහල්ලන්ටත් උත්තමයන්ටත් යවුවා. ඒ ලියුමේ ආහාබ්ගේ නමින් ලියලා ආහාබ් රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කරලයි තිබුණේ. ඒ ලියුම් වල තිබුණේ නාබොත්ව සෙනඟ අතරේ උස් තැනක සිටවලා එයාට විරුද්ධව වැරදි චෝදනා යොමු කරන්න. ඒ කියන්නේ නාබොත් දෙවියන් වහන්සේටත් ආහාබ් රජුටත් ශාප කරා කියලා එයාව පිටතට අරන් ගිහින් ගල් ගහලා මරන්න කියලා සඳහන් කරලා තිබුණා. මේ ලියුම් වල රජතුමාගේ මුද්‍රාව තිබ්බ නිසා ඒ වැඩි මහල්ලෝ ඒ විදිහටම කරලා නාබොත්ව මරලා දැම්මා. නාබොත් මැරුණ ආරංචිය දැනගත්ත ගමන් යෙසබෙල් ආහාබ් ළඟට ගිහින්, නාබොත් ඔයාට විකුණන්න අකමැති වුණ මිදිවත්ත ඔයා ගිහින් අයිති කරගන්න. මොකද කිව්වොත් නාබොත් දැන් ජීවත් නැහැ, එයා මැරිලා කියලා කිව්වා. මේක අහපු ආහාබ් රජ නාබොත්ගේ මිදිවත්ත අයිති කරගන්න කියලා එහෙට යන්න පිටත් වුණා. කිසිම වරදක් නොකරපු නාබොත්ව මරපු නිසා දෙවියන් වහන්සේ ආහාබ්ව සහ යෙසබෙල්ව විනාශ කරන්න තීරණය කළා. උන්වහන්සේ එලියා දිවසේවරයාට කතා කරලා ආහාබ් සහ යෙසබෙල්ට කියන්න ඕන දේවල් ටික කියලා යැව්වා. නාබොත්ගේ මිදිවත්තට ආපු ආහාබ් එලියා දිවසේවරයාව දැකලා පුදුම වුණා. එලියා ආහාබ්ට කිව්වා, නාබොත්ගේ ලේ යම් තැනකදී බල්ලෝ ලෙව කෑවෝද එතනදීම ඔයාගේ ලේත් ලෙව කනවා, ඒ වගේම යෙසබෙල්වත් බල්ලෝ කනවා කියලා කිව්වා. තවදුරටත් මේ පාපය නිසා ආහාබ්ගේ පරම්පරාවම රාජ්‍ය ආණ්ඩු කරන්න බැරුව විනාශ වෙලා යනවා කියලා එලියා කිව්වා. මේ විදිහට රජ කෙනෙක් වුණාම කාටවත් මගෙන් ප්‍රශ්න අහන්න බෑ කියන අහංකාරයෙන්
අහිංසක මිනිසෙක්ව බොරු සාක්ෂියෙන් වංචා සහිතව කුමන්ත්‍රණ සහිතව මරපු එක නිසා දෙවියන් වහන්සේම ආහක්ටත් යසබෙල්ටත් විරුද්ධව නැගිට සිටියා. එලියාගේ වචන පරිදිම ඔවුන්ට සිදු වුණා. යසබෙල් රජින තමන්ගේ මාලිගයේ උඩ ඉඳලා තල්ලු කරලා වැටිලා මරණු ලැබුවා. එයාගේ ශරීරය බල්ලෝ අනුභව කළා. නාපොත්ගේ ලේ බල්ලෝ ලෙව කෑව විදිහටම රජුගේ ලේත් බල්ලෝ ලෙව කෑවා. තව දුරටත් ආහබ්ගේ පරම්පරාවේ හැමෝම හරිම ක්‍රූර විදිහට මිය ගියා. ජේසුපීටයි